විෂන් කෙයා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන් කෙයා එකක් මල් පිපෙන සිහිනයට රුද වනින යෞවනය ආයාචනා ඔලිව් සමී පරිසරය සහිත නව ලයිෆ් බෝයි සමේ ආසාදන ඇති කරන විශ්වීච් එක සටන් කර සම නිරෝගීව තමයි ඉමොබිට වන් ෂොට් අල්ට්‍රා පැකේජ් ඔප්ෂන් පහකින්ම නිසලගේ මරණයට ඔයාගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? ආදි? ඔයා හිතනවද? ඔයා ඇත්තම හිතනවද? අකිල මට ඇත්ත කියන්න. මම ඔයාව විශ්වාස කරනවා. ඔයා මේකට සම්බන්ධද නැද්ද? ආදි ඔයා ඇත්තම හිතනවද මම මිනි මරයි කියලා? හරි. ඒ කියන්නේ ඔයා මේකට සම්බන්ධ නැහැ කියන එකනේ. සිතුවටත් ක්ලාස් පාඩු වෙනව නේද මේ වෙලාවේ? අනේ ආන්ටි මේ වෙලාවේ ක්ලාස් යන්න පුළුවන්ද? මට නම් හිතෙන්නේ නැහැ මට ඉස්සරහට ස්ටඩීස් කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. මේ වෙලාවේ ඉස්සරහට කරන්න ඕන දේවල් ගැන හිතන්න පාළි ගෙන අපිව පස්සේ බලමු. අනේ වන්දන පොලිසියන් කියන්නේ තාම කිසිම හොරුණාවක් නැහැ කියලා. හොයනවා කියලා තමයි කියන්නේ ඉතින්. ඔය කිව්වට දවසින් දවස අලුත් අලුත් ප්‍රශ්න එනකොට මේ කිබේටම පස්සට යනවා. දැකපු කෙනෙක්වත් නැද්ද? නෑ සන්ධ්‍යා. කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැලුනේ තාම. ඒතර සාකිකාරය හොයන්න ඕනත් අපිද? පොලිසියෙන් අහන්නේ ඉතින් සැක කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා. එහෙම කෙනෙක් ඉතින් අපිට නැහනේ. මට නම් හිතෙන්නේ මේක වැරදීමක් කියලා. නෑ අම්මේ, ඒක වැරදීමක් වෙන්න බෑනේ. අයියා හිටිය යුනිෆෝම් එකෙන්නේ. අනිත් එක මේ පළාතටම පයිලට් කෙනෙක්ට හිටිය අපේ අයියා විතරයි. ඔය යුනිෆෝම් එක හැමෝම අඳුරනවානේ අම්මේ. මටත් නම් හිතෙන්නේ එහෙම තමයි. සැක කරන්න කෙනෙක් නෑනේ. අයියගේ අලුවම කුත් කිව නැද්ද නෙහනේ? එයාලා දන්නවද මොකක් කර ප්‍රශ්නයක් තිබ්බනම්? මොකුත් කිව්වේ නැහැ.
හැබැයි ඉතින් මං ඇහුවෙත් නෑ. දැනගත්තත් මේ කලබල ඇති කියන්නේ නෑනේ පුතේ. අපි හිමින් අහලා බලමු. ඔව් අපි එහෙම කරමු. තවද ඉතින් ඔය මොකක් හරි තොරතුරක් අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම අපේ දරුවෝ අපිට කීකරුවේ නේද ඉතින්? මොනවා නැතිදී මං කියන දේ අහලා ගියානේ අකිලෝ මීටරෙන්. දෙමව්පිය හැටියට අපිට අපේ දරුවෝ ගැන සතුටු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ දෙන්න කතා වෙලා ඒ ප්‍රශ්න විසඳගත්තොත් හොඳයි. මං ඔයාලට කියන්නේ ඕවට උනාට වැඩිය මෙදිහත් වෙන්න එපා. කොයිද ඔයා කියන එකක් අහනෝය? ආ මම මෙදිහත් නොවුන නම් ආදි ඔය ගම නෑ අයියාද? ආ ඔයා කියපින්දද ගියේ? නැතුව මගේ කටේ බලයට තමයි ගියේ. ඔයා වගේ නිකන් ඌම උඩ බලාගෙන හිටියා නම් අදත් තාමත් දෙන්න දෙපැත්ත. එහෙම වුණා නම් ඉතින් අපිට ඔළුව කෙලින් තියාගෙන පාරේ බහැල යන්න තමයි බැරි වෙන්නේ. හරි හරි ඒ ක්‍රෙඩිට් එකත් ඔයා ගන්නකො. ආදි මොකෝ මේ ගියේ පයින්ම අකිල මීටුනේ නැද්ද? හම්බුණා. ඉතින් මේ තරම් ඉක්මනින් ආපහු ආවේ? මං ගියා අකිලව හම්බෙලා දෙයක් දැනගන්න. ඒ දේ දැනගත්තා. ආවා. ඔයා දැනගත්ත දේ අපිට කියන්න කැමති නැද්ද? නෑ තාත්තා. මං ගියේ නිසලගේ මරණයට අකිල සම්බන්ධයිද කියලා දැනගන්න. කද කිව්වේ? දැන් මං ආයෙත් කියන්න ඕනේද? පුතේ ඔයා මෙච්චර අකිලව සැක කරන තරම් හේතුවක් තියනවද? ඒ ළමයාට නම් ඇත්තටම පිස්සු. නැත්නම් ඉතින් මේ වගේ වැඩක් කරයිද? මං හරි සතුටින් හිටියා මේ මෙයා ගිහලා මේ ප්‍රශ්න විසඳන් ගියේ කියලා. දැන් බලාගෙන ගියහම මෙයා ගිහලා තියෙන්නේ විසඳන්න නෙමෙයි ප්‍රශ්න තව තවුල් කරලෙන්න. ඇත්තටම මේ ළමයාට නම් හොඳටම පිස්සු ඈ. හොඳටම මොලේ අවුල් වෙලා කියලා නම් මට විශ්වාසයි. නැත්නම් මේ වගේ වැඩක් කරයිද උනේ? ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් නේන. අපේ හොඳම සවන් කැටය. නවලක්ස්. British Way English Academy. ජීවිතේම හදන තැන. ඔලිව් සාමී පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාදන ඇති කරන විෂ බීජ එක සටන් කර සම නිරෝගීව තබයි. එයාටල් 909 හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. මං මගේ අයියාගේ මිනි මරුව කවුද කියලා කොහොම හරි හොයාගන්නවා. හොයාගෙන උම නීති ඉස්සරහට අරන් එනකන් මං මගේ අනිත් වැඩ සේරම අමතක කරනවා. මං ආපහු ක්ලාස් යන්න ඇවි මාෂි. තීරණ ගන්න ඉක්මවෙන්න එපා ලිහිණි. මං තීරණය කරලා ඉවරයි. ඔයා හිතන තරම් මේක ලෙස්සෙ නෑ. පොලිසියටත් හොයාගන්න බෑ කියන්නේ. පොලිසිය හොයන්න මට පුළුවන් හොයාගන්න. කොහොමද හොයන්නේ? මට පුළුවන්. මං ඒ වෙනුවෙන් ඕන දෙයක් කරනවා. අනිත් එක විමාශි මේක මගෙන් වෙන්න ඕන දෙයක්. මොකද පුතේ ඔයා අතින් වෙන්න ඕන දෙයක් කියලා කිව්වේ? අයියාගේ මිනේ මරුව හොයාගන්න. ලිහිණි හදන්නේ සේරම ස්ටඩිස් නතර කරලා අයියාගේ මිනේ මරුව හොයන්න. බලන්නකෝ මේ ලිහිණි කියන දේ. ඒ මොකද්ද? ඉගෙනීම නැවත්තලා මිනේ මරුව හොයනවලු. අපි කොහොම හොයන්නද දුව?
හොයන්න පුළුවන් තාත්තේ. අපි කැප වෙලා හෙව්වොත් අපිට හොයාගන්න පුළුවන්. මං ඒක කරනවා. මේ ඕගොල්ලෝ මාව නවත්තන්නේ මා දන්න එපා. දුව. අයියා මොකද්ද ඔයාගෙන් බලාපොරොත්තු වුනේ? ඔයා හොඳට ඉගෙන ගන්න එක. ඉතින් ඒක දිගටම කරගෙන යන්නකෝ. එතකොට නිය සතුටු වෙන්නේ. සතුටු වෙන්න අයියා ජීවතුන් අතර නෑනේ තාත්තේ. එහෙම හිතන්න එපා පුතේ. අයියා අපිත් එක්ක ඉන්නවා. හැමදාමත් ඉන්නවා. අම්මේ හිත හදාගන්න ඔය වගේ කතා කිව්වට ඇත්ත ඒක නෙවෙයිනේ. අපිට අයියව නැති කරා. උන් කවුද කියලා හොයාගෙන අපි දඬුවම් දෙන්න ඕනේ. මං තීරණය කරන් ඉවරයි. ඒක වෙනස් වෙන්නේ අපිට පන්න ගන්න බෑ. උඹට කියපන්. උඹ කවද්ද මගේ සර්විස් ස්ටේෂන් එක පැත්තේ ආවේ අන්තිමට? හරි බං. ඒ වනේ ඒ බං ඉතින් මට හිතුණා බං අපි වට්ට ආතල් ගත්තා. වට්ට ජීල් දැම්මා. හිතුණා බං ඉතින් දැන් ඇති දැන් මේවා කරා බං අම්මට පොඩි හෙල්ප් එකක් දීගෙන ඉන්න කියලා මං හිතුවා. මොකද දන්නව බං? අම්මලා අපි වෙන වට්ට ගත්තා කනවනේ බං. ආ අම්මයින්ද? අම්මයින්ද නෙමෙයි අකෝ තෝ වෙනස් නැර කෙල්ලින්ද? රෙද්දක්ින්ද? උඹට විනෝදද? යකෝ තාම මේ කෙල්ල ඉන්න තැනක්වත් හොයාගත්තේ නෑ. ආ උඹ හොයාගෙන නැති ෂා. උඹනේ මචං උඹ හොයාගෙන නැති අපිවත් හලලා. ඩෝ ඩෝ ගෙන් දැන් උඹලා හිතනවාද බං මේ ෂහන් උඹලට නොකිය දෙයක් කරයි කියලා? එහෙම දෙයක් නෙමෙයි යකෝ. ඇත්තටම බං මට හිතුණා බං අම්මට බොක්කින් සබ් කරන්න. දැන් මචං අපි පිස්සු නටුව ඇදිනේ බං. උඹ කියන කතාවෙත් පොඩි අත්තක් තියනවා. කොච්චර වුණත් ආන්ටි උඹලා නෙමෙයි මාර කට්ටක් කෑවනේ. එකත් ඒක තමයි බං ඒ වුණාට අර වගේ කෙල්ලෙක් බං බොක්කින් ලව් කරන්න ගන්නවා කියන්නේ බං මාත් පොඩ පිළිවෙලට ඉන්න. ඔන්න පුතේ බලලා මල්ලෙන් එළියට බැලු. මං කිව්වේ ඔබ වෙනස් වුණේ අම්මා හින්දා නෙවෙයි අර කෙල්ලෙන්. සන්තෝෂෙන් දෙපිට කියලා උඹත් කියන දෝජු කතා බලපන් එහෙම දෙයක් නෙමෙයි බං. මේ විශේෂ පොඩි වැඩක් තියෙනවා. ඊළඟ පිළිවෙලක් කොල්ල තිය. හරි මචං සෙට් අප් කරලා ජී. සුදේශී කුහුඹ ශ්‍රී ලංකාවේ අංක 1 ශාක සරසවණ්ණාවය. එසේ සාතිකය සහිත මැලිබන්නේ හපෝෂ මට විශ්වාසයි. මට හැම තැනකම අයියෝ පේනවා වගේ අක්ක. ඊයේ රාත් කීපසරයක් මට එයා කතා කරනවා වගේ ඇහුණා. අක්කේ මට ආගෙන් උදව්වක් ඕනේ. අයියාගේ මිනී මරුව කවුද කියලා හොයාගන්න ඔයාමට උදව් කරන්න ඕනේ. අනේ කියන්නකො උදව් කරනවා නේද? ඔයාමට ඕනම දෙයක් කියන්න. නිසල වෙනුවෙන් කරන්න පුළුවන් ඕනම දෙයක් මං කරනවා නංගි. මං දන්නවා අක්කත් අයියා ගැන ගොඩක් හිතුවා කියලා. අයියා ගැන ලොකු පැහැදීමකින් හිටියේ කියන්නේ මං දන්නවා අක්කේ. මට ඕන ඔය මිනි මරුව ටික හොයලා කොහොම හරි නීති ඉස්සරහට අරන් එන්න. මගේ නංගි ලෝය කෙනේ. මං ඔයාට යව මීට් කරවන්න. අනේ යා කැමති වේද මට උදව් කරන්න?
ඔයා මීට් වෙලා බලන්නකෝ. අසාධාරණේ වෙන්නේ කොතනද? එයා එතන. යකිටවත් බය නැහැ. නංගි. ඔයා මේ කරන්න යන්නේ ලේසි වැඩක් නෙමෙයි කියලා දන්නවද? මම දන්නවා. හැබැයි කවුරු එපා කිව්වත් මම මේ වැඩේ නවත්තන්නේ නැහැ අක්කේ. සමහරට මගේ ජීවිතේ වුණත් නැති වෙන්න පුළුවන්. හැබැයි මම දන්නවා මගේ අයියා කවුද කියලා. එයා වරදක් කරලා නැහැ කියන මම දන්නවා. තමුසේ නැති ප්‍රශ්න ඇති කරන්නේ නැතුව පවුඩි පැත්ත වෙලා ඉන්නවා. ඔව් ඔව්. අපි මොන හරි දෙයක් කළොත් තමයි වැරදිනේ. මට එහෙම කරන්න බෑ අම්මා. අනිතක මම මොකටද එහෙම කරන්නේ? බැරි වෙලාවත් මේ සැකේ පොලිසිය දැනගත්තොත් දන්නවනේ මොනවද වෙන්නේ කියලා. ඇත්ත මිනිමරුව හාගත්තට පස්සේ මේ ප්‍රශ්න සේරම ඉවරයිනේ. එලිනා මම ඔයා ගැන හොප්ස් තියාගෙන ඉන්නේ.